හොඳයි මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ ඖෂධීය ගුණයෙන් සපිරි සියඹලා ඩ්‍රින්ක් එකක් සියඹලා පානයක් හදාගන්න ආකාරය බලමු අපි මේ ඩ්‍රින්ක් එක හදන්න මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා දැන් මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා ඇති සියඹලා ඒක වීදුරුවකට අවශ්‍ය ප්‍රමාණයක් තියෙන්නේ සියඹලා කළු පාට සියඹලා එක නෙමෙයි මෙතන තියෙන්නේ ටිකක් ලා දුඹුරු පාටක් තියෙන සියඹලා මිටක් විතර ප්‍රමාණයක් තියෙනවා සීනි සල්පයක් තියෙනවා කොරඳු ටිකක් ෂොප් කරගෙන තියෙනවා ලුණු ටිකක් තියෙනවා මෙතන තියෙන්නේ උතුරු වණිවගත වතුර අපි ග්ලාසික ලෑස්ති මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ මේට අමතරව සමහර අය ගොඩක් දෙනා කැමති මේකට ඉඟුරු ටිකක් කල්ල එකතු කරගන්න මම මේ ඩ්‍රින්ක් එක හදන්නේ මේ ගැස්ට්‍රයිටිස් රෝගීන් පිළිබඳ කෙනෙක්ට. ඉතින් ඒ නිසා මම වැඩි ඉඟුරු පාවිච්චි කරන්නේ නැහැ. මේ සියඹලා ඩ්‍රින්ක් එකට මම එකතු කරන්නේ මේ කියන ද්‍රව්‍ය විතරයි. ඉතින් අපි බලමු කොහොමද මේක සකස් කරගන්නේ කියලා. ඔබලන්ට පේනවා ඇති මල් ලුණු ටිකක් එකතු කරා. ඒ වගේම වතුරත් ටිකක් එකතු කරා. දැන් මේක හොඳේ පොඩි කරගන්න ඕනේ මේකේ තියෙන පල්ප් එක ගන්න තමයි යන්නේ හැන්දකින් හොඳින් අත සෝදලා අතින් හෝ පොඩි කරගන්නට ඕන අපි බලමු මේක දැන් කොහොමද මේ පල්ප් එක හදාගන්නේ කියලා දැන් වතුර එකතු කරලා තියෙන ජුනි ටිකක් දාලා තියෙන්නේ බලමු මම මේකට අවශ්‍ය මේක හොඳින් මිශ්‍ර කරගෙන කොහොමද මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ කියලා ඔබලන්ට පේනවා මේක දැන් හොඳට පොඩි කරගෙන මේ ද්‍රාවණය අපි හදාගෙන තියෙන්නේ දැන් මේක පෙරලා උකට සීනි එකතු කරගන්න පුරුදු සල්ට එකතු කරගන්න එක තමයි කරන්න යන්නේ පුරුදු ටිකක් එකතු කරගත්තා දැන් මේක ටිකක් කුරුඳු රසය එන්න තමයි එහෙම කරන්නේ ඉතින් චුට්ටක් වෙලා මේක තියලා හොඳින් පොඩි කරගෙන තව මේකට මේ උගතිය වැඩි නිසා වතුර සල්පයක් එකතු කරගන්න ඕනේ. එක ලකිනක පිළිගන්නවම මේ සියඹලා ඩ්‍රින්ක් එක ඔයගොල්ලෝ හදලා බලන්න. ඔයගොල්ලෝ ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙනවා නම් මේ ඩ්‍රින්ක් එක හරිම හොඳයි. මේක බිව්වට පස්සේ ඉක්මනින් ඒ ආම්ලික වේදනාව නැති වෙනවා. ආහාර ජීර්ණයත් පහසු කරනවා. ඒ වගේම මේ සියඹලා වල තවත් එක ගුණාංගයක් තමයි අධික කොලෙස්ටරෝල් ගතියත් අඩු කරනවා. ඉතින් ඒ නිසා මාසයකට දෙපාරක් හෝ තුන් පාරක් සියඹලා බොන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒකෙන් ආමාශික රෝග බොහෝමයක් සුව කරගන්න පුළුවන්. දැන් අපි මේ ද්‍රවණය හදාගන්න හැටි ඔයගොල්ලන්ට කියනවා. මේකට තව එකතු කරන්න තියෙන සීනි, ඒ වගේම වතුර එකතු කරලා සීනි ස්වල්පයක් තමයි එකතු කරන්නේ. ඊට පස්සේ මේක පිළිගන්න ඕන සෝදානම් වෙනවා. සියඹලා ඩ්‍රින්ක් එක දැන් ලෑස්ති පිළිගන්න එක සෝදානම් කරලා තියෙන්නේ මේ චිකලයකින් හදත්තා ඔබින් දැක්කනවා මේ ඩ්‍රින්ක් එක හදලා රස බලන්න ඉතින් ඉතාම ගුණදායක පානයක් සියඹලා ඩ්‍රින්ක් එක හදලා බලන්න ආමාශික රෝග නිපෝමයකට මේකෙන් ගුණ දෙන පානයක් නැවතත් මම ඇසිස් කිචන් පානකේ අලුත් අලුත් ඩ්‍රින්ක්ස් වලට විවිධ කැමිකල් වලදී කොහොමද කරන්නේ කියලා අපි බලමු එතකන් ඔබ හැමෝටම සුබ දවසක්